බෝවන් පුංචිදුවේ පුතේ මේ වෙලා පුංචියාල හැමෝම ගුරු ගෙදර වැඩ සටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අද හතරස්වේණයේ පුංචිදදු උදරුවෝ මවපස පාඩමිකට මාත්‍ය එක්ක සූදානම්වෙමු හොදයි ම පාඩමට යන්න කලින් පුතේ පොඩි කවි දෙකක් කියන ඒ කවි දෙකින් ඔයාලට පුළුවන් අදපේ පලවිනිි මාත්‍රකාව මොකක්ද කියල හොයාග හැබ හොඳින් ඇහු කන්දෙ ඕොනේ හොදයි පපුතේ අපි බලමු පලවෙනි කවිය මෙතෙදී මෙන්න ඉන්නවා යාලුවේ. වාඩිවෙලා ඉන්න පොතක් අතේ තියන්ගඉන්න බලමු අපයා මොකද කියන්න කියලා. මෙය ලස්සන කවයක් පතේ කියන්නේ. ලස්සන කවයක් කියන්නේ හොඳින් අහගෙන ඉන්න මම පාඩම් කරමී හොඳ ඉන්නකුරුද ලියමී මමජායක් ලබමී රටට හොඳ සේවයක් කරමි මෙතිදි පුුතේ ඔයාල් පුංචි ඔයාල වගේ හොඳ දරුවේ එයාට හොඳ බලාපොත්තුවක් තියෙනවා හොඳ අරමුණක් තියෙනවා හොඳ අධිෂ්ටානයක් තියෙනවා. රටට හොඳ සේවයක් කරමීගිය. හොඳයි අපි ඊළඟට බල දැඟින්නව යාල දෙන්නේ බලමු මේ දෙන්නමකොද කියන්න කියලා ඒ දෙන්නත් කවියක් තමයි කියන්නේ අපි පාඩම් කරමු හොඳන්නකුරුදලියමු අපිජායක් ලබමු රටට හොඳ සේවයක් කරමු ඔන්න පුතේ යාලුවගේ කවිය කලින් යාලුව කිව්ව එකමනේද මේ යාලුව දෙන්න කියන්නේ. මොකක්දයකි වෙනස. පොඩි වෙනසක් තියෙනවා. හැබැයි පුතේ මේ දෙන්න නටම කලින් යාලුවටත් මේ යාලෝ දෙන්නටත් හොඳ අධිෂ්ඨානයක් තියෙනවා. පුංචිවයාලත්තිහෙමයි හොඳට පාඩන් කරනවා හොඳට ඉගරගන්නවා ටරගවලින් ජය ලබනවා රටට හොඳ සේවයක් කරන්න හැමෝම පුතේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං අපි ඒ යහපත් බලාපොරොත්තුවත් එක් අදපාඩමේ මාතෘකාවට යමු. ඔන්න පුතේ ඔයාලට ඉඟියක් ලැබුණ අධදපාඩමේ පලවෙනි මාතෘකාව ගැන. අපිහෙනම් බලමුෝ අද අපේ මාතෘකාව මොකක්ද කියලා. දැන් මාතෘකාව වෙන්නේ මම අප්බියදුනු වර්තමාන කාලවාක්‍ය. මම කිව්වොත් පුතේ ඔයාල තුනේදිත් හතරේ මුල්වාරවෙලදිත් ඉගෙනගෙන තියෙනවා මම කියන්නේ ඒක වචන උක්තපදයක් කියලා එතකොට අපි කියන්නේ අපි කියන්නේ බහ වචනුක්ත පදේ එතකොට වර්තමාන කාල කියන්නේ අපි දැන් කරමින් පවතින දැක් මේ කොටස් තුන ගෙනනමෝ ගොලන්ට පැහැදිලි පුතේ එහෙමනං අපි යමුබලන්න මම අපි යෙදුුණු වර්තමාන කාල වාක්‍ය බලන්නයම් මල් පැල සිටුවමි මම මල් පැල සිටුවමි ඒක වචන වර්තමාන කාලවාක්‍යයා එතකොට මේක අපි කියනුක්ත පදය යොදාගත්තොත් අපි කෝමද කියවන්නේ අපි මල් පැල කියන බලන්න අපි මල් පැල සිටුවමු අපි මල් පැල සිටුවම එතකට පුතේ ඔයාල මහතරි මුල්වාරේ ඉගෙන ගැන තියෙනවා මම කිව්වොත් කියන්න ලස්සන කවයක් ගෙනගෙනතින් මම කවුවොත් මි ලියන් අපි කියවුවොත් මූ ලියන්න අහලති නොනේද ඔව ඒ අත්මතක් කරගන්න මම උක්ත වනාම මි අකුරෙන් ක්‍රියාපදය අවසංගෙනවා අපේ උක්ත වනාම මූ අකුරෙන් ක්‍රියාපදය අවසංවෙනවා හොඳහිපුතේ අපේ වගේවා කිහිපයක් බලමු. මම පොත් කියවමි යාට දැන් කියන්න පුළුවන් උත්තරේ පුතල දන්නවා කියන්න බලන්න පුතේ මං කියනකට මාතතික වාක්‍ය කියවන්න වනේ මාතතිික වාක්‍ය කියවන්න ක්‍රියාපද වෙනම කියවන්න එතකොට ඔයාල්ලට පුළුවන් මේ කියල දෙන පාඩම හොදික් මතක තියාගන්න මම පොත් කියවමි අපි පොත් කියවමු අපි පොත් කියවමු මම මල්කඩමි වර්තමාන කාලවා කිය කියන්න පුතේ මම මල් කඩමි ැ මල් කඩකඩ ඉන්නවා. යනවා අපි කියන උක්තපදත් එක් යදෙන්නේ කොහොමද බලමු. අපි මල් කඩමු අපි මල් කඩමු ඉළඟවා කිය. මම පාසලට ය මම පාසලට යමි අපි පාසලට යමු. දැන් මං මුලින් කිව්ව වගේ පුතේ සිටුවමි සිටුවමු. එකක් ම අකුරත් මයි වෙනස්සෙලා තියෙන් ඔයාලට පැහැදිලිනිකපුතේ මම මල් පැල සිටුවමි අපි මල්පැල සිටුවමු නැවතත් මාර්ථික ක්‍රියාපදිටික කියවන්න පුතේ සිටුවමී සිටුවමු කියවමි කියවමු කඩමී කඩමු යමි යමු ඔන්න දැන්වයාලා මම අපි යෙදුණු වර්තමාන කාල වා්‍ය ඉගෙන ගත්තා හොඳයි ඊළඟට අපි බලමු දෙැන් වර්මාන කාලවලින් පාසය අතීත කාලී ත යන්නවා. අතීත කාලය කියන්නම කක්දකති. ඕ අතීත කාල කියෙන් කරලා ඉවරයි කරලා අවසංදේවල් එතකොට මම කියන්නේ ඒක වචන උක්තපදයක් අපි කියන්නේ බහුවචන උක්තපදයක් අතීත කාල කියන්නේ කරලා අවසන් කියනෙ අයිුත්තකොට හෙමවාක්්‍ය තැන් ඔකොළු දන්නවා නැවත මතක් කරගන්න පුතේ අපි බලමු අතීත කාලවාක්‍ය. මම ගෙවත්තක් සැකසවෙමි. මම ගෙවත්තක් සැකසුවමි සැකසුවෙමි කිවොත් පුතේ අතීත කාලෙන්. අපි ගෙවත්තක් සැකසුවෙමු. හොඳට බලන්න පුතේ මම කිවොත් මිය අකුරයි අපි කිවොත්මුූ වක්කුරයි දිලතිනව ක්‍රියාපත දෙකේම, එතකොට එක්ක මාකුර තමයි වෙනන්සෙන්නේ හැබැයි ඔයාලට පැහැදිලිව මේ අවබෝධ කරගන්න ඕනේ මම මි අපි මූ කියන පද දෙක. මම මල් කැඩුවමි මම මල් කැඩුවමි නං අපි අපි මල් කැඩුවමු අපි මල් කැඩුවමු. මම පොත් කියව්වෙමි මම පොත් කියවවෙමි අපි කියනුක්ත පදත් එක්කේදුවත්. අපි පොත්න් කියන්න බලන්න අපි පොතන් කියවවෙමු අපි පොත් කියවවෙමු. හොඳයි පුතේ දැන් ඔයාලා මම අපි යෙදුණු වර්තමාන කාලවාකය ඉගෙන ගතා මම අපි උක්තේ ලෙසේ දුණු අතීත කාලවාකත් ඉගෙන ගත්තා අපි යමු ඊළඟට අපි මොකද කරන්න කියලා රේ අහස ංචි යාල ගොඩක්කා අසයි නේද පුතේ රෑ අහස බලන්න හැබැයි චනිෙන්න්න යන්න බයයි නේද ඕ බලම් පුතේ රෑ අහස ගැන මේ චේදේ මොනවද තියෙන්නේ කියලා අද අපි පාඩමට කොහොමද මේ චේදය සම්බන්ධ කරගන්න කියලා දැන් පුංචි ඔයාලා චේදය බලාගෙන මාත්ත එක්ක කියවන්න ඕනේ හයිෙන් කියවන්න ඕනේ මම රෑ අහසට බොහෝ ඇලුම් කරමි දිනක් මම රෑහස සිතුුවමට නැඟොවෙමි. මම එය ලස්සන්ට වර්ණ ගැන්නූවෙමි. මම ඒ චිත්‍ර තරගයට ද ඉදිරිපත් කළෙමි මම එයින් ජයගත්තෙමි. ඒ නිසාම මම තවත් බොහෝ ලෙස රෑහසට ආදරය කරමි. මම රෑහස දෙස බොහෝ වේලා බලාසිටිමි. මම ඒ පිළිබඳව කවිලියමි. හොඳයිපුතේ අපි මේ චේදීෙන් බලන්නේ මම යෙදුණු වර්තමාන කාල වා්‍ය සහ අතීතකාල වාක්‍යය. දැන් ඔයාලට මතක තියෙන්න්න ඕනේ මේ චේදේ බැලුවන්ම හොයාගන්න පුළුවන් වෙන්නත් තෝනෙ. මේවාකි වර්තමාන කාල මේවාගේ අතීතකාල කියලා තරගන්නත් පුළුවන් වෙන්නෝඕනේ හොඳට සවන්ද උන්නනා. මෙ චේදේ බැලුවම් කතේ උක්ත පදේ තියෙන්නේ මම එතකොට ම උක්තපදේ දනු වර්තමාන කාල සහ අතීත කාලවාක තමයි අපි දැම්මකින් තෝරන්නේ. මම රෑ අහසට බොහෝ ඇලුම් කරමි බොහෝ ඇලුම් කරමි කිව්ො එක වර්තමාන කාලද අතීත කාලද කරමි කියන ක්‍රියාපදය වර්තමාන කාල කරමි කිව්ව ඒ වාකි වර්තමාන කාල දිනක් මම රෑ අහස සිතුුවමට නැගුවෙමි නැගුවෙම එට චිත්‍රයට නගල ඉවරයි නැගුවෙමි අතීකා අතීතකාල වාක්‍යයා මම ඒ ලස්සන්ට වර්ණ ගැන් වූ වෙමි වර්ණගැන් වූවෙමි වූ වෙමි එතකොට ක්‍රියාපදය අතීතකාලයි හෙමනම් වාක්‍යන් අතීත කාලයට අයිතිවෙන්නේ. මම එය චිත්‍ර තරඟයට ද ඉදිරිපත් කළෙමි චිත්‍ර තරඟයට ද ඉදිරිපත් කෙළෙමි එතකොටකුතේ කලෙමි කියන පදය අපේ අතීත කාලට දාන්නේ එහමනං ඒවාක අතීත කාල හොඳයි මම එයින් ජයගත්තෙමි ජයගත්තෙමි කියන එකත් අතීත කාලවාකිය ඒ නිසාම මම තවත් බොහෝ ලෙස රෑ අහසට ආදරය කරමි කරමි කරම කියන එක වර්තමාන කාල ක්‍රියාපදයක් එතකොට ඒවා කියා ඉතිවෙන්නේ වර්තමාන කාලයට හොඳයි ඊට පස කියනවා මම රෑ අහස දෙස බොහෝ වෙලා බලා සිටිමි ඩක් ෙලා බලා සිටිනු. බොහෝවෙේලා බලා සිටිමි. සිටිමි කියන ක්‍රියාපදය වර්තමානයි ඒ නං ඒවාක්‍යය වර්තමාන කාලයට අයිති වෙනවා. අවසානවාක්‍ය බලමු මම ඒ පිළිබඳව කවි ලියමි. ලියමි කියන ක්‍රියාපදය වර්තමාන කාලයට අයිති වෙන්නේ. හොඳයි පුතේ දැං ඕගොල්ලොත් මාත් එක්කම් පුතාල බලන්න ඇතිේ. මේවා වර්තමාන කාලයට ද අතිත්්‍ය කාලයටද තිවෙන්නේ කියලා අපි ගොඩාක් වෙලාවට පුතේ ඒක තෝරගන්නේ ක්‍රියාපදය යෙදන හැටිත් එක්ක. දැන් කරමි නැගුවමි ක්‍රියාපදෙත් එක්ක තමයාම්පි වර්තමාන කාලයට දයිති වෙන්නේ අතීත කාලයට දයිති වෙන්නේ කියලා තෝරගන්නේ. අපි දැ වෙන් කරගත්ත වාකෙටික බලමු වර්තමාන කාලවාක්‍ය. වෙච්චේ දේ තිබුණු වර්තමාන කාලවාකෙ තමයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. මම රෑ අහසට ඇලුම් කරමි. තිබුනමත්තකයිනේද ඔවු. මම රෑ අහසට ආදරය කරමි. මම රෑ අහස දෙස බොහෝ වේලා බලා සිටිමි. මම ඒ පිළිබඳව කාවි ලියමි. හොඳට බලන්න පුතේ ක්‍රියාපද ටික කරමි, කරමි, සිටිමි ලියමි. එතකොට අර මුලින්ම කිව්ව වගේ මම උක්ත වුණ පදය අවසංවෙලා තියෙනවා ක්‍රියාපදය. අකුරත් සම්බන්ධ කරගෙන. හොඳයි ඒ එම ලිව්‍ය පුතේ අ චේදයේ තිබුණු වර්තමාන කාලවාකිෙටික අපි වල චේදේ තිබා අතීත කාලවාක්‍ය මොනවාද කියලා පුතාල හොයාගත් තැනි පුතේ අතිත කාලවාක්‍ය මොනවාද කියලා අපි බලමු ඒවාකිෙටික මම රෑ අහස සිතුවමට නැගුවමි මම රෑ අහස සිතුවමට නැගවෙමි මම ඒ ලස්සන්ට වර්ණ ගෑන්ඩුවූවෙමි. පුතාලමාත්ික කියන්න ඕනේ වාකි කියවන්න ශබ්ද නගා කියවන්න එතකට වැලට හොන්ඳට මක හිටනවා. මම ඒ චිත්‍ර තරගයට ඉදිරිපත් කළෙමි. මමයින් ජයගත්තෙමි. මමයින් ජයගත්තෙම මෙතින් දීවලට ක්‍රියාපද ටික පැහැදිලිව වෙන් කලදීල තියෙනවා. ම ක්ද පැහැදිිෙන් කල දීල තියෙනවා ඇතිකට ඔගල ඔයාලටකුතේ පැහැදිලි කර ගන්න ලෙසි මම නැගුවෙමි. මම ගැන්වූ වෙමි. මම කලෙමි මම ජයගත්තෙමි මියකුරෙන් ක්‍රියාපදය අවසංහලා තියෙනවා. හොදයි දැන් අපි මම කියන උක්තපදය. මම කියන උක්තපදය වර්මාන කාලයෙන් කොහොම දේ දෙන්නේ අතීත කාලයෙන් කොහොම දේ දෙන්නේ චේදයකින් කොහොම දේවා කෙවෙෙන් කරගන්න කියලා. හඳ දැන් අපි තවපදයක් ඉගෙන ගත්තනෙපුතේ මම විතරක් නවේනේ බහුවචන පදයක් තිබුණ අපි ඔු පුතේ අපි කියන එක බලමු. මේ චේදෙන් හොයාගනිමි කුබලන්න මේ චේදෙෙන් හොයමු බලන්න අපි කියන පදේ උක්ත වනාම කොහොමද ක්‍රියාපදාව සංහලා තියෙන්නේ මේකේ වර්තමාන කාලවාකි තියනවද අතීත කාලවාකි විතරද තියනෙ කියල බලමු. හොඳයි පුතේ මාත්‍ය එක්කම චේදය කියවම බ්දනා කියවන්න අපි ගොවිපලක් නැරඹීමට ගියමු. ගොවිපල නරඹමින් අපි බොහෝ දුරක් ගියමු. දැන් නම් හොඳටම බඩගිනිේ. අපි දවල් කෑමකමු. ඊ කවිතු යෝජනා කළේය. දොළපාරක් අසලදී අපි දිවාහාරය ගත්තෙමු. නැවතත් අපි එෙහි සුන්දරතැන් නැරවීමට පිටත් උනෙමු. ගොවිපලේ අසිරිය ගැන අපී විලියමු කවිෂා පැවසුවාය අපි පන්තියේදී කවිලියමු අපි සත්ව ගොවිපලටත් තියමු ගුරතුබී යෝජදා කලාය අපි සවස් වන විට නිවෙස් බලා පිටත් වූ යෙමු මෙතෙන් දිපුතේ අපි දැන් හොයා ගන්න ඕනේ අපි කියන පදේ යොදලා අපි කියන උක්ත පද තියන වර්තමාන කාලවාකි සහ අතීත කාලවා්‍යය දැන් ඔගුලෝ ඒ ක්‍රියාපදටික පැහැදිලිව දන්නවා බ අපි ගෝවිපලක් නැරඹීමට ගේමු. මෙතනදී ගියමු ක්‍රියාපදය අතීතකාලයට ද වර්තමාන කාලයට අයිති වෙන්නේ. අතීතකාලයට එහනම්පුතේ ඒවාකය අතීතකාල වාක්‍ය. ඉල්ලඟට අපි බොහෝ දුරක් ගේමු. ගේමු කියන එකපි මුලින් කිව්වා වගේ අතීතකාලයට අයිති වෙන්නේ. අපි ඒවාක්‍ය විතරක් පුතේ තෝරල ගනිමු අපි දවල් කෑම කමු. කෑම කමු කිව්ව එක කමු ර්ථමාන කාලටතා ඇත්වෙනවා ඊළඟට බලමු අපි දිවා ආහාරය ගත්තෙමු ගත්තෙමු අතිීත කාල අපි එහි සුන්දරතැන් නැරමීමට පිටත් උනෙමු උනෙමු අතිතකාල හෙමන ඒවා කියත් අතීත කාලට අයිතිවෙන්නේ මෙතින්දි බලන්න අපි කවිලියමු අපි පන්තියේ දී කවිලියමු අපි සත්ව ගොවිපලටත්යමු මේ ක්‍රියාපද තුනම වර්තමානකා ක්‍රියාපද එහෙම නගේ ක්‍රියාපද අයිතිවඩ වර්තමාන කාල වාකිවල්ට්. ඉන් පස්සේ අන්තිමට තියනව පුතේ අපි සවස් වන විට නිවෙස් බලා පිටත්ඌයමුඌූයම කිව්ව අතීත කාල. දැං මේ චේදේ තියෙනවා වර්තමාන කාල වාක්‍යඇත්තිය නවා අතීත කාල වාක්‍යඇත්තිය නො. හරිට අවබෝධ කරගත්තනම් පුතේ ඔයාලට හරි ලෙසි පැහැදිලි කරගන්න. අපි වෙන් කල්ල බලමු වර්තමාන කාල ුණ වාක්‍ය මොනවන්ද අපි දැන් කතාකරපු චේදය තිබුණු. හොඳට බලන්න පුතේ මේවාහක්‍යඒචේදේ තිබුණද කියලා. අපි දවල්ට කෑමකමු අපි දවල්ට කෑමකමු මතක් කරන්න බලන්න තිබුණා. අපි කවිලියමු අපි පන්තියේදී කවිලියමු. අපි සත්ව ගොවිපලටත්යමු දැන් මේ වර්තමාන කාල ක්‍රියාපදත් එක්ක තියන වර්තමාන කාලවාක්්‍ය බලමු අපි ඒචේදය තිබුණු අ්‍යත කාලවාක්‍ය මොනවාද කියලා අපි ගොවිපලක් නැරඹීමට ගියමු අපි ගොවිපලක් නැරඹීමට ගියමු අපි බොහෝ දුර ගියමු අපි දිවා ආහාරය ගත්තෙමු අපි එහි සුන්දරතැන් නැරඹීමට ගියමු මේ තියෙන්නේ අතීතකාල ක්‍රියාපදත්තෙක්කේ දුණු අතීතකාල වාක්‍ය. හොඳයිපුතේ දැන් ඔයාලට චේදයකින් මම අපි උක්තේ ලෙසේදුණු වර්තමාන කාල වාක්‍ය අතීතකාල වා්‍ය තෝරගන්න පුළුවන්. එම නං අපි ඊළඟ මාතෘකාවට අපියමු. ඉළඟ මාතෘකාව අප්‍රාණවාචී ඒක වචන වර්තමාන කාල හා අතීත කාලවාක්‍ය මෙතෙදි පුතේ අප්‍රාණවාචයේ කියන්නේ මොකක්ද. ඔයාලා මේ වෙනකුට දන්නවා අප්‍රාණවාචයේ කියන්න පණ නැති එක විරුද්ධ පදදිකුත් ය ඔන ප්‍රාණවාචය කියලා අද අපි ගන්න අප්‍රාණවාචයේ පදවිතරයි අප්‍රාණවාචී පණ නැති ඒක වචන වර්තමාන කාල හා අතීත කාලවාකය එක වචන කියන්නේ එක දෙයක් ගැන කියවෙන. බල දෙ ඔගලන්ට බොහෝම සමීප දෙයක් තමයි මල කියන්නේ. මලට පණ තියනවද පුතේ නෑ මලට පන නෑ. බල මුොමකද වෙන්න කියලා මල පිපයි ම පිපයි එතකොට ඒක අතීත කාලයට ලියන්න ගියාම කොහොමද යොද අගන්නේ. මල පිපු ම පිපුනේය යාල එපුත මේ කපද අතීත කාලයට යොදා ගන්නකට ක්‍රියාපද ලියන විදිහ දන්නම්. දෙ මල කිවත් මල පිපෙයි මල පිපුනේය ඒය ශබ්දය ක්‍රියාපදයට එකතු වෙනවා. ගඟ ගලයි එමනම් ගග ඒ සබ්්‍යත්ක් එකතු කරලා හදන්න බලන්න ගග ගැලුවේය ගඟ ගැලුවේය එඟට තරුව බබලයි බබලයි කියන ක්‍රියාපදය ඒ සබ්දත එක එකතු නම් බැබලු නේය. බැබලු නේ තරුව බැබලුනේය. විලේ මල පිපෙයි. විලේ මලපිපුනේය. දැන් නැවතත්පුතේ මමාත්තෙක්කම විවාකෙටක කියවන්න. මලපිපෙයි මලපිපුුණේය. ගඟ ගලයි ගඟ ගැලුවේය. තරුව බබලයි තරුව බැබලුනේය. වි මල පිපෙයි විලේ මල පිපුනේය මේ අතීතකාල ක්‍රියාපද සියල්ලටම ඒ ශබ්දය එකති වෙනක තමයි යාලටම මෙ තෙදදි මතක තියා ගන්න ඕන විශේෂමදේ ඒ ශබ්දයකත වෙලා තමයි අතර්තකාල ක්‍රියාපදය හැදෙන්නේ. අපි අමුයිළඟට ඒ අපි ගෙනගත්තේ ඒක වචන වාක්‍ය දැන් අපි අප්‍රාණ වචී බහ වචන බව්චන කියයන ගඩක් කියක ුල දන්නවන ත. පාණමාචි භහුවචන වර්මාන කාල හා අතීත කාලවාක්‍ය දැන් අපි කලින් ගත්තා මල පිපේ කියලා අපි මලමග මල කියනක බහුවච්චන පදයපුතේ මල් බල කියන බහුවච්චන පදය මල් මල් පිපේ දැන් ඔයාලාට පැටලිල්ලක් ඇති මල කිව්වත් පිපේ කිව්වා මල් කිව්වත් පිපේ කිව්වා මොකදපුතේ ගැටලුව ඔහ! මල් කියන්නේ බහුවචනපදයක් වනාට පණ තියෙනවද නෑ. පණ නැති නිසාකුතේ අපි ක්‍රියාපදයේ එකවචනයම තියෙනවා. මල් පිපෙයි. එහම නම් අතර්ත කාලයේදි බලුමු ඒකි වෙන සක් තියෙනද කියලා මල් පිපුනේය. අපි කලින් කිවවේ එක වචන පදයක් නං මල පිපුනේය කියෙන කිව්වා. බැලුවම මල් කිව්වත් පිපුනයේ කියල තමයි අපි දාන්නේ. එතකොටපුුතේ ඔහල තේරුම් ගන්න ඕනේ අප්‍රාණවාචී ඒක වචනපදයක් හෝ බහවචනපදයක් වාක්‍යක උක්තය විදිහෙට යෙදෙනවන ක්‍රියාපද අපි තියන්නේ ඒක වචනය මයි හොඳයි අපි ඊළඟවාකය බලමුපුතේ ගංගා ගලයි ගංගා ගලයි ගලයි කියන ක්‍රියාපදය අතීත් කාලයට හැරනුව ගංගා ගැලුවේය ඒත් අර ඒක වචන ක්‍රියාපදයේම තමයි එතැන්දි ෙදිල යෙන්නේ. එළඟට තරු බබලයි. බලයි දැන් ඔයාලට පැහැදිලි ඒ සබ්දයකතු කරලා ක්‍රියාපදේ හදාගන්න තේරෙනවා තරු බැබලුනේය අන්තිමවාක්‍යය විලේමල් පිපෙයි විලේමල් පිපුනේය මේ හැමවා කියකටමත් පුතේ ඒ සබ්දය එකතු වෙනවා. හොඳයි දරුවනේ අද පාඩමෙන් අපි මුලින්ම ඉගෙනගත්තා මම අපි යෙදුණු වර්තමාන කාලවාකය ඊළඟට ඉගෙන ගත්තා පුතේ මාම අපිේ දුණු අතීත කාලවාකය. ඊට පස්සේ අපි අප්‍රාණවාචි ඒක වචන වර්තමානකාල වාකීගෙන ගත්තා අප්‍රාණවාචි ඒක වචන අතීත කාලවාකත් ඉගෙන ගත්තා. ඒ වගේම අවසානයේදී අපි අපාණවාචී බහුචන වර්තමාන කාලවාකීගෙන ගත්තා අපාණචි බහුුවචන අතීත කාලවාකයක්ත් ඉගෙන ගත්තා. දැන් ඔයාලට මේ පාඩම පැහැලි ඇති විශේෂයෙන් ඔගොලං කලින් මීට කලින් මේ පාඩමේ ඉගෙනගෙන තියෙන් නිසා වඩාත් මේ කරුණු තහවුරුවෙන් ඇති කියෙල බංහිතනවා. හොඳයිහෙනං අපි අවබෝදයටයමු. දැම් ඉතෙන්දි පුතේ ඔයා ලැගෙනගත්ත කරුණු හොඳින් මතක තියෙන්න්න ඕනේ. හොඳින් මතක තිබුණොත් තමයි අවබෝධය නිවැරදිව කරගන්න පුළුවන් වෙන්නේ. පහත වාක්‍ය අතීත කාලයට හරවන්න පහත වාක්‍ය අතීත කාලයට හරවන්න. පලවිනිවා්‍ය මම මල් කඩමි. පුතාලට පුළුවන් කොහොමද අතීත කාලයට හරව ගන්න කියල දන්නවා ක්‍රියාපදේ විතරක් ඇතිෙන්දි වෙනස් කරන්න වෙන්නේ මම කිව්වොත් මී කියලා ක්‍රියාපදයට එකතු කරනවා කියලා කිව්වා ඒවත් මතක තියාගෙන උත්තරේ කියන්න බලන්න මම මල් කැඩුවමි මම මල් කැඩුවමි ඉළඟවාක්‍ය බලමු අපි පාසැල් යමු දෙැ ඔයාටම තේරුම්ගන්න පුළුවන් මේවට උත්තර දෙන්න පුළුවන්න්නං ඔයයාල නිවැරදිව පාඩමට ඇහුම් කන්දීල තියෙනවා අපි පාසැල් යමු අපි පාසැල් ගියමු තුන් එනිවා්‍ය ගස් කඩා වැටේ ගස් කඩා වැටේ ගස්කඩා වැටුනේ ගස්ඩා වැටුේය ගඟ උතුරා ගලයි අතීත කාලයට හැරව්වො ගංගා උතුරා ගැ ගංගා උතුරා ගැලුවේ හොඳැබුතේ. මං හිතනවා ද පාඩම ඔයාලට හොඳට පැහැදිලිවෙන්න ඇති කියලා. ද ඒ වගේ ඒවා කියය ඔගුල්ලන්ට වර්තමාන කාලවාගේ අතීත කාලයට හරවන්නේ නවා අතීත කාලවා වර්තමාන කාලයට හරවන්නේ නවා අතීතකාලයෙන් ක්‍රියාපදයේ යොදන්න තියෙනවා වර්මාන කාලෙන් ක්‍රියාපදේයේ යොදන්න තියෙනවා එතකොට ඔයාල්ලට මේ පාඩම ගොඩා උදව්වෙනමකතේ ඒ අභ්‍යාස නිවැරදිව කරගන්න. එහෙනම් අද පඩම මෙතනින් අවසකරනවා නෑමතත් වැනිීම පාඩමකින් පුතේ ඔයාල මොනග හැනතුරු හැමදිනාටම අVෝ1න්.